හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. කිතු යේසුතුමන් මේ පොළවෙන් ඉකුත්ව යෑමට මත්තෙන් සීමොන් පේත්‍රුස්ට තමන් ඉතාමත් ආදරය කරන තම බැටළුවන් රැකබලා ගැනීමට උපදෙස් දුන් අයුරු යොහාන් 21 සඳහන් වේ. කිතු සමිඳුන් ඔවුන්ව රැකගත් ආකාරයට වෙන කිසිවෙක් එය කරන්නේ කෙසේද? එය කළ හැක්කේ එතුමන් කෙරෙහි ඇති ප්‍රේමය තුලින් මිසක ඒ සඳහා වෙනත් ක්‍රමයක්ද නැත. කිතු සමිදානෝ ඔබ මට ආදරේද? මෑයෙන් පේත්‍රුස්ගෙන් තෙවරක් විචාල විට එසේය ස්වාමිනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේක යනුවෙන් පේත්‍රුස්ද පිළිතුරු දුන්නා. ඒ සෑම වරකම කිතු සමිඳුන්ගේ පිළිතුර වූයේ මගේ බැටළුවන් පෝෂණය කරන්න මැයෙන්. කිතු සමිඳුන් පේත්‍රුස්ගේ ප්‍රේමය ගැන නොදැන සිටියාද? නැත. එතුමන්ගේ එම කොටස් තුනකින් යුතු ප්‍රශ්නයෙහි අරමුණ වූයේ සියලු වැඩවලින් අපහසුම කාර්ය විය හැකි ජනයාගේ ආත්මය රැකබලා ගැනීමේ කාර්යය දිගින් දිගටම කරගෙන යෑමට පේත්‍රුස්ට හැකියාව ලබා දිය හැකි එකම සාධකය කිතුතුමන් කෙරෙහි ඇති ප්‍රේමය බව අවධාරණය කරලීමය. කිතු සමිඳුන් පේත්‍රුස්ගෙන් අසා සිටියේ තමන්ට ආදරේද යන්න මිස තම බැටළුවන්ට ආදරේද යන්න නොවේ. දෙවිඳුන්ගේ ජනයා කෙරෙහි ඇති ප්‍රේමය පමණක් අපට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ නැත. අප ඔවුන්ට ප්‍රේම කිරීමට සහ සේවය කිරීමට දරන උත්සාහය පිළිබඳව එතුමන්ගේ බැටළුවන් නොසැලකිලිමත්ව ස්තුතිවන්තකමක් නැතිව විවේචනාත්මකව සිටිය හැකි. අවසානයේදී අප අධෛර්යයටද පත්විය හැකි. අපට දිගටම දෙවිඳුන්ගේ රැළ පෝෂණය කිරීමට අප දිරිගන්වන එකම සාධකය වන්නේ කිතු සමිඳුන් කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය පමණි. එබැවින් කිතු සමිදානෝ ඔබෙන් මගෙන් මෙසේ විමසනසේක, නුඹ මට ආදරේද? එසේනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න. යොහාන් 21:17. සමිදානන්ගේ දරුවන් හට ප්‍රේම කිරීමට අපට හැකියාව දෙන්නේ කිතු තුමන් කෙරෙහි අප තුළ ඇති ප්‍රේමයයි.